आई भवान मम हेमाली आरक्षी अद मम मगे कुलस्वनी पाडम इदिरिपत् करन्नै यान्नी कुलस्वनी पाडमें मम ओगलंट उगन्नन्न यान्नी पोडी तोप्पी गोतन विधिय मम ओगलंट पेन्नन्न मम गोतला तियेन तोप्पी मे टिकक लोकु तोप्पिया मे अनित एक मे तव एन मोस्टर एकट गोतपु तोप्पिया विविध तोप्पी वर्ग गुडाक तियेनवा මං අද පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහ තොප්පි මේක තමයි සරලම තොප්පිය ගොතන විදිහ මේක ගොඩක් සරලයි තනිකර ඩබල් ක්‍රොෂේ යන්නේ අනිත් එක තොප්පි ගොතන ක්‍රම දෙකක් තියෙනවා එකක් මෙහිම උඩින් පටන් අරගෙන වටේට කොටේට පල්ලෙහාට එනවා දැන් මේ තුන ඒ ක්‍රමයේ ගොතනවා මේ තොප්පිය මෙන්න මේ තොප්පි දෙක එක ගොතන්නේ මේ වටේ වටේ යට තියෙන මේ බෑන්ඩ් එක ගොතාගෙන ඒක උඩට මෙහෙම ගොතනවා. ඒක ටිකක් සංකීර්ණයි. ඒක පුළුවන් ටිකක් ලොකු අයට ගොතන්න. මම මේ දෙකම කියලා දෙනවා. මම අද උගන්වන්නේ මෙන්න මේ සරලම මෝස්තරය. මේ සරලම මෝස්තරය තනිකරම යන්නේ ඩබල් ක්‍රොෂේ. ඊට පස්සේ මේ මල් දාලා හැඩ කරගන්න පුළුවන්. මම ඒක කරන විදිය කියලා දෙන්නම් පස්සේ. හරි. දැන් මේකට ඉස්සෙල්ලම පටන් ගන්නකොට අපි දංවැල් හතරක් ගොතලා මෙහෙම දංවැල් හතරක් ගොතන්න හතරක් ගොතලා ස්ලිප් නොට් එකක් දාලා පොඩි ලූප් එකක් හදා ගන්න. ඒක දැන් අපි දන්නවනේ බේසි ක්‍රමේ. ඊට පස්සේ එතෙන්ට තුනක් ගොතන දම්මල් හතරක් ගොතලා උඩ පළවෙනි එකට දාලා ලොප් ලූප් එක අදා ගන්න. ඊට පස්සේ තුනක් ගොතලා ඩබල් ඒක වටේට ඩබල් ක්‍රෝෂේ 15ක් දා ගන්න. ඒක වටේට ඩබල් ක්‍රෝෂේ 15ක් දා ගන්න. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 15. ඒ ලූප් එක වටේට ඩබල් ක්‍රොෂේ මේ විදිහට ඩබල් ක්‍රොෂේ 15. ගණන් කරලා දැන් 3යි. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 15ක් දාගෙන අන්තිමට ඇවිල්ලා මෙතන තියෙන තුන්වෙනි දංවැල් පුරුවට දාලා ස්ලිප් නොට් එක දාලා සම්බන්ධ කරගන්න. දැන් මේ විදිහට ස්ලිප් නොට් එක දාලා මම තුන්වෙනි එකට ස්ලිප් නොට් එක දාලා සම්බන්ධ කරගන්න. ඔන්න ඔය විදිහට ස්ලිප් නොට් එක දාලා සම්බන්ධ කරගන්න. හරි. ඊට පස්සේ ඊටවස පොඩ්ඩක් එතන කල්පනාවෙන් බලා ගන්න ඕන. තුනක් ගොතනවා. තුනක් නෙමෙයි දෙකක් දානවා. ස්ලිප් නොට් එකටත් එකක් වැටෙනවනේ. ඒ නිසා දෙකක් දානවා. ඊට පස්සේ අපි මේ ස්ලිප් නොට් එතනම එකට මෙතෙන්ට මේකට දම්වැල් දෙකක් දා. දම්වැල් නෙමෙයි ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. දෙපොට පිරවිලි දෙකක්. දෙපොට පිරවිලි දෙකක් මුලටම පටන් ගන්න හැමතිස්සෙම දෙපොට පිරවිලි දෙකකින් ඊළඟ එකට දැන් ඊළඟට තියෙනවානේ ඒක දැන් මෙන්න මෙතන මේ තියෙන මෙතන මෙන්න මේ දෙක අතරින් මොකද දැන් හොඳට අපිට පේනවා වීඩියෝ එකට පේන ඉතින් මෙන්න මේ දෙකට ඔන්න ඔහොම ඒ දෙක අතරට දාලා එකක් දානවා. එක දෙපොට පිරවිලි. ඊට පස්සේ ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ උඩ මේ තියනවනේ මේ දෙක අන්න එතෙන්ට ආයි දෙකයි.
ඊට පස්සේ ආයිත් ඊළඟ එකට එකයි. ඔය විදිහටම රවුමටම යනවා. ආයි උන්දේ කල්පනාවෙන් කරන්න එක පටලව ගන්න එපා. දෙකයි. ඊළඟ එක තමයි ඔය රවුමට වකුටු වෙලා එන්නේ ලස්සනට. මේ වගේ. දෙකයි. ඊට පස්සේ උන්න ආයි ඊළඟ එකට මේ දෙක මේ දෙක මැද්දට ඕම. මේ පටවල් දෙක මැද්දට දාන්න ඕන. එකයි. හරිද දැන් ඩබල් ක්‍රොෂේ දෙකයි ඊළඟ එකට එකයි. අන්න එහෙම මාරුවෙන් මාරුවට කල්පනාවෙන් දාන්න. එහෙම වැරදුනොත් ඒක වැඩි වැරදුනොත් මේ ලස්සනට මේ රවුම වගේ එන්නේ නැහැ. තොනික පැත්තක් ඇද වෙලා යනවා. අන්න එහෙම වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. කල්පනාවෙන් කරන්න ඕන හරි. ඒ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකයි එකම තැනට. ඊට පස්සේ එකයි. ආයි මේකට ඒකටම ඩබල් ක්‍රොෂේ දෙකයි. ඒ විදිහට මෙතෙන්ට ඇවිල්ලා මේ ස්ලිප් මෙතන තියෙන දන්වැල් තුනට තුන්වෙනි දන්වැල්ට ස්ලිප් නොට් එක දාලා සම්බන්ධ කරන්න. දැන් මේක ඊට පස්සේ ආයේ මේකට එකයි ඊට පස්සේ ආයේ මේ දෙකට දෙකක් එකම තැනට දෙකක් එකම තැනට දෙකක් දාන්න එකම තැනට දෙකයි මේ වගේ ඊට පස්සේ කොහොම විදිහට ළඟට ඔයි මේ විදිහට දිගටම දාන මේ පිළිවෙල මතකද ඩබල් ක්‍රොෂේ දෙකක් එකට ඊට පස්සේ ඊළඟ දම් ඩබල් ක්‍රොෂේ කේ උඩට එකයි ඔය විදිහට ඔය විදිහට ළඟට දෙකයි ඊළඟට තුන්වෙනි දම් වලට අන්තිමට ආවට පස්සේ තුන්වෙනි දම් වලට ස්ලිප් නොට් එකක් දාලා ලිප් නොට් එක කර දෙක තුන දැන් වල තුනක් ගොසලා තියෙනවනේ දැන් වල තුන් ඉන්නේ එකට ස්ලිප් නොට් එක දාලා ඔහොම සම්බන්ධ කරගන්න හරි දැන් බලන්න එතකොට මේ වගේ ඔහොම නැවිලා එනවා හරි ඊට පස්සේ ආයි එතන දෙකක් ගිතුවාම ඇති මොකද ස්ලිප් නොට් එකටත් අපි දැන් වල දාන නිසා ඊළඟට ගොතන රටාව මෙහෙමයි ආයි මේ මුල එකටම ඉතෙන්ටම ඒකටම දෙකක් දානවා. දංවැල් නෙමෙයි ඩබල් ක්‍රොෂේ දෙකක්. ඊළඟට එනවන දැන් ඩබල් ක්‍රොෂේ. ඊළඟට මේ ඩබල් ක්‍රොෂේ දෙකකට එක බැගින් දානවා. ඔන්න ඔය රටාව තමයි අඳුර ගන්න තියෙන්නේ අපි. ඒක තමයි ලස්සනට රවුමට උකේන්නේ. දැන් ඊළඟට දැන් මෙතන තියෙනවානේ. ඒක මෙතන තියෙනවානේ මේ දැන් අන්න එකට එකට එකයි ඊළඟ එකට
ඊළඟ දන් වලටත් එකක් දෙකයි එකම ඊළඟට දැන් එනවනේ අප මේ උඩ එකක් ඩබල් ක්‍රොස් එකේ උඩට අන්න එතෙන්ට දෙකක් අන්න එතකොට දෙකක් තන ඒ පළවෙනි දෙකයි ඊළඟට දෙකයි ඊළඟට එනවා එකට මොන දෙකක් ගියට පස්සේ ආයි මේකක් එනවා ඒකට ඩබල් ඒකටම ඩබල් ක්‍රොස් එක දෙකක් ඒකටම ඩබල් ක්‍රොස් එක දෙකයි එතකොට තමයි මේ රවුමට එන්නේ මේක රස්සරට ඊළඟට ඊළඟ දෙකට එක බැගි ඊළඟ දෙකට එක බැගි ඊළඟ දෙකට එක බැගි ඊළඟට එන එකට දෙක බැගි ඊළඟට එන දෙකට ආයි එක බැගි ලේසි හැබැයි කල්පනාවෙන් වට් පාක්ලව ගන්න නැතුව වරද්ද ගන්න නැතුව කරන්න ඕන. එහම වැරදුනොත් මේ රවුම ලස්සනට එන්නේ නැහැ. හරි ඊළඟට ආයිත් දෙකක් එකම ඩබල් ක්‍රොස් උඩට ඩබල් ක්‍රොස් එක උඩට දෙකයි. ඔන්න ඊළඟට ඊළඟ එකට දෙකයි හරි ඔය විදිහට දිගටම ඔය රටාව රටාව මෙතෙන්ට වෙනකම්ම ගිහිල්ලා මෙතන තියෙන දම්වැල් තුනේ උඩ දම්වැල්ට දාලා ස්ලිප් නොට් එක දාන්න. ඊපස්සේ ඔන්න අයිනටම අපි මෙතෙන්ට ආවා. දැන් හරි ඊළඟට දැන් මොකද කරන්නේ මේකේ මේ තුන්වෙනි එකට ස්ලිප් නොට් එක දාලා උහුම සම්බන්ධ කරගත්තා. ඒ රවුමත් සම්පූර්ණ කරගත්තා. බලන්න දැන් උහුම එනවා. හරි. ඊට පස්සේ දෙකක් ගොතනවා. හරි. ඊට පස්සේ ආයිත් අර විදිහටමයි මෙතෙන්ට දම් දම්වැල් නෙමෙයි ඩබල් ක්‍රොස් දෙකක් දාන. ඒ ළඟම එකට එතනට. එතනට දෙකක් දානවා. ඊළඟට කරන්නේ ඒ ඩබල් ක්‍රොස් දෙක දැම්මට පස්සේ ඊළඟට එන තුනට එක බැගින් දානවා ඩබල් ක්‍රොස්. ඉස්සෙල්ල ළඟ දෙකයි දැම්මේ දැන් තුනක්. දැන් ඉන්නේ ඉන්නේ ඈත් වෙනවා දෙපාර දාන එක. ඉතින් එකයි දෙකයි තුනයි තුනක් ගියාට පස්සේ තමයි ඊළඟට එකට අපි ආයි ඩබල් ක්‍රොෂේ දෙකක් දාන්න. හරි ඊළඟ එකට මේක වැරදුනා. බලන්න එහෙම වැරදිනවා. හරියට තුනයි ගාන්ට එක ගන්න ඕනේ නැත්නම් වැරදිනවා. දැන් මෙතන ඩබල් ක්‍රොෂේ ඩබල් ක්‍රොෂේ මෙතන දෙකයි එකයි දෙකයි තුන. ඊළඟට එක මේතෙන්ට මේකට ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඊළඟට මේ ඊළඟ තුනට ඊළඟට එකයි දෙකයි තුනයි ඒ තුනට ඩබල් ක්‍රොෂේ එක බැගි බලන්න ඒ තුනට එක බැගි ඒ තුනට එක බැගි කල්පනා කරන්න නැත්නම් අර රවුම ලස්සනට එන්නේ නැහැ. හරි එක තුනයි ඊළඟට මේකට
double crochet deka ilang ekat ilang e sidduratama deka yara dan therunana e ratawa dan digatama ilang thunata thunai aayi dekai e vidiyatama metenta enna enakan gotha ganna dan balanna onne e vidiyata e ratawata guthagena man metenta aawa ඊට පස්සේ උන් බලන දැන් රවුමට රවුම වේගෙන එනවා. මෙතන තුන්වෙනි එකට තුන්වෙනි දන් වලට slip knot එකක් දාලා slip knot එක දාලා සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සේ දැන් දෙකක් ගොතනවා. තුනක් ගොතන්න එපා ලුකුස වැඩි වෙනවා. මොකද slip knot එකටත් අපි දානවනේ දන් වලක්. ඊට පස්සේ Itin tem ai tan ratau ma ikwinas kerani mukadde itin te dano ma double crochet deka itin te double crochet deka dano itin tem ite passe e ituru ena okoma ඉතුරු එන ඒවා දැන් තුන තුනනේ අපි අතෑරිය ඉස්සෙල්ලා දැන් අපි හතරක් අතරින නෙමෙයි අපි ඉතුරු ඊළඟට එන හතරකට තනි ඩබල් ක්‍රොෂේ එක බැගින් දානවා මේ වට මෙහෙම කොහොම හතරට දෙකයි සල් තුනක්නේ ඩබල් ක්‍රොෂේ එකයි ප්‍රස සිංගල් ක්‍රොෂේ ඩබල් ක්‍රොෂේ එකයි තුනයිනේ දැන් ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟට එන හතරට ඔය විදිහට දානවා හතරට ඔය විදිහට හතරට දානවා ඊට පස්සේ අන්න ඊළඟට එන එකට ආයි एक सिदुरट डबल क्रोशे देखा था ये तेरे देखा बैंग याने ए रटा ईलंगटे न हाथरट ईलंगटे न वन इट पासे ये हाथरट एक बैगिंग दा ना हाथरट एक बैगिंग ඊට පස්සේ අන්න ඊළඟට එන එකට ඒකට දෙකක් දානවා ඩබල් ක්‍රොෂේ. මුන්න තමයි දැන් ඒක ඒ රට ඒ රවුමේ රටාව ඒක. හරිනේ දැන් උඹට තේරුණා නේ? හරි. ඒ කියන්නේ මේ හතරට ඊළඟට දැන් හතරක් එනවනේ ඒ හතරට හතරක්. තා 1 2 3 4 වගේ උඩ ඩිටකට ඒ හතරවෙනි එක ඉවුනට පස්සේ ඊළඟට ආයි ඩබල් ක්‍රොෂේ එකක්. ආයි හතරකට යනවා ආයි ඩබල් ක්‍රොෂේ එකක්. ඊට පස්සේ ඒ රටාවට ගොතාගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා තුන්වෙනි එකට දාලා slip knot එක දාලා සම්බන්ධ කරගන්නවා. දැන් මෙතන බලන්න මම ඒ රවුමත් ගොතාගත්තා. රවුම ගොතාගෙන මෙතන තුන්වෙනි එකට slip knot එකක් දාලා ඒක සම්බන්ධ කරගන්නවා. හරි. දැන් ඊළඟට ආයිත් අර විදිහටම දෙකක් ගොතනවා. දැන් උගල තේරෙනවා ඇති රටාව මොකද්ද කියලා. මෙතෙන්ට දෙක මෙතෙන්ටම දෙපොට පිරවිලි ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. ඊළඟ පහට දැන් හතරයිනේ අපි එහෙම එක එක දැම්මේ. උන ඩබල් ක්‍රොෂේ දෙක දැම්ම ඊළඟ පහට ඩබල් ක්‍රොෂේ එක බැගින් එතකොට තමයි ලස්සන්ට ඔක රවුම් වෙලා එන්නේ ඊළඟ පහට ඩබල් ක්‍රොෂේ එක බැගින් ඉතල දැන් මේ හතරයිනේ මොනද දැන් රටාව තේරෙනවා ඇති
තුනයි හතරයි පහයි ඊට පස්සේ I double crochet දෙකක් දානවා. එක් ඊළඟට එකම එකම සිතුරට දෙකක් දානවා. ඊළඟට ආයිත් double crochet එක බැගින් පහකට එකක් අතහැරනවා. එහෙම වෙනවා කල්පනාවෙන් ගොතන්නද කැත වෙනව නැත්තම් දෙකක් දැම්මනේ ඊළඟට මුත්තේට ආයිත් පහක් කෙලින්ම පහක් දානවා ඉතුරු ඉනේ ඊළඟට එන තුන්දු උඩට ඊළඟට ඊළඟට ඉන්න තුන්දුව උඩට ඔන්න දෙකක් දානවා ඔය රටාවට ඔන්න දැන් රටේ රටාව බලන්න මෙතන දෙකයි පහයි හයි දෙකයි පහයි ওই විදිහට රවුමට ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ස්ලිප් නොට් එක දැන් මුල බලන්න අපි දැන් පෙතෙන්ට ඒ රවුමත් සම්පූර්ණ කරගත්තා ඊට පස්සේ අපි ස්ලිප් 1 2 3 3 වෙනි දම් වලට දාලා ස්ලිප් නොට් එකක් දාලා සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ ඊළඟ රවුමත් යනවා දැන් මේ ඊළඟ රවුමට ඉච්චර ලස්සනට ආවනේ ලස්සනට කන්නු නැත ඇතන හිල් තිබුණාම කැතයි හිල් පේනකොට හිලක් වගේ පේනකොට ඒක හරි නෑ ඒක ලස්සනට ගන්න ඕන මෙතන තුන්වෙනි එකට දාලා අන්න වැදුනා ඒක නැත්තම් හරි ස්ලිප් නොට් එක දැම්මා ඊට පස්සේ අපි එතෙන් ඒකටම එකට ආයි දෙකක් දානවා. අයින්නේම එකට. ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊළඟට දැන් රටාව ඔකලන්ට තේරෙනවනේ. මොකද්ද? ඊළඟට හයක් යනවා. ඊළඟට යනවා හයක් තනි තනිව. දෙකයි මුලට පටන් ගන්න හැමතිස්සෙම දෙකකින් ඔන්න. ඊළඟට මෙතෙන්ට හයක් ඔන්නම තුනයි හයක් අපි දැන් මේ විදිහට ගොතා ගන්න අන්තිම රවුම ඊට පස්සේ අර විදිහට ඊළඟ එකට දෙකයි ඊළඟ ඩබල් ක්‍රොෂේ එක උඩට දෙකයි ඊළඟට ආයිත් අර විදිහට හැම එකටම එක බැගින් හයක් යනවා විදිහට එකයි
දෙකයි ayai ඊට පස්සේ මේ දෙකට ඊළඟ එකට දෙකක් ඊළඟට ඔය විදිහටම 6ක් 6කට 1යි 2යි 3යි 4යි 5යි 6යි ඊළඟ එකට ඒකටම ඩබල් ක්‍රොෂේ 2යි ඔය විදිහට රවුමටම මෙතෙන්ට වෙනකන් යනවා ඔන්න බලන්න දැන් මේ විදිහට ඒ රටාවට දාගෙන මෙතෙන්ට එකක් ආව දැන් මම මෙතන තුන්වෙනි එකට දාලා තුන්වෙනි දඟලට දාලා ස්ලිප් නොට් එකක් දාගන්නවා හරි ඊට පස්සේ දැන් මෙතන ඔන්න බලන්න දැන් මේ පැත්තට ඔහොම නැමුවාම දැන් මේ උඩ කොටස ඇති සාමාන්‍ය පොඩි තොප්පියකට ඇති පොඩි බබෙකුට මේ කෑලි මේ වහංගනවා Pase mehema eti. Hari mehe tikata api kiyanne crown eka. Crown eka eti. Mehe tikata api. Oh mehe tikata eti me uda kotasa eti. Den api mokadda karanne? Ita passe api onnan thawa loku. Onnan loku ona ganna ona nan thawa rawumak kiyanda dekak dekai eka eka hatai. Onnan loku karaganna puluwan. Dan makhitana samane podi babe kuta eti. Ganta eti. Podi masa hayaka. Tere babe kuta me topi eti. Me vidi heta. Ita passe. Ilangata hari lesi. Ilangata api karanne. Me hama ekatama. Me hama ekatama eka dangmela bagin. Raun atak dara daganno. Pennanna me 6 den me kotasa giyaata passe mehema 1 2 3 4 5 6 7 8 8 8 da gannawa dan man pennanna eka kiyeka paata kiyala dunnata karanawa ita passe hari lesi ita passe mehema thawa dan wala deka da ganna daagena me hama ekatama dan deka deka daanne naha dan hama ekatama ek bagin ek sama samaanawa ek bagin daagena yanna විදිහට ඩබල් ක්‍රොෂේ එක බැගින් හැම එකටම දාගෙන යන්න. දෙක දෙක හිම දාන්න එපා, මග ඇරලා දාන්න එපා. ගානකට ලේසි වැඩක් ඒක හරි ලේසි රවුමට ඔය විදිහට මේ විදිහට රවුමට එක බැගින් දා. ආයි වෙන මොකවත් කරන්න ඕනේ නැහැ කල්පනාවෙන් මේ හැම එකටම වැටෙන්න. එකකට දෙකක් වැටෙන්න එපා. එම තිස්සෙම ඒතකොට හැඩේ වෙනස් වෙනවා. එම දෙකක් හිම වැටුණොත් දැන් ආයි. මේකට මේක බැගින් දාගෙන යන්න. මේකට මේක බැගින් දාගෙන යන්න. ඔය විදිහට හැම එකටම එක බැගින් දාගෙන ගවිල මෙතනින් නවත්තා. මේ දාතන්නේ මෙතෙන්ට ඇවිල්ලා ස්ලිප් නොට් එක දාලා සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ඊළඟ රවුම ඒ විදිහටම එක බැගින් ඒ වගේ රවුම් 8ක් යනවා. එතකොට තමයි මේ වගේ මේ තරමට එන්නේ. ඒ වගේ දී ගානට ගියාම තමයි මේ ගානට එන්නේ. රවුම් 8ක් එක බැගින් දාගෙන රවුම් 8ක් යනවා. කැමති නම් 10ක් යන ලুকু කරගන්න ඕන. තොප්පිය ගොඩක් සාමාන්‍යයෙන් මම ගියේ රවුම් 8යි හරි මේ විදිහට
එක වැගින් දාන එක ඇච්චර පෙන්නන්න දෙයක් නැහැනේ. ඔය විදිහට දැන් මේකට මේක බැගින් මග ඇරෙන්නේ නැතු වෙන්න එකක් ඉනන්ත් එක එකකට දෙකක් නොවැටෙන්න මේ විදිහට කල්පනාවෙන් එක බැගින් දාගෙන යන්න. දෙන්න වෙනකන් මේ වගේ අන්න දැන් මෙහෙම එක රවුමක් යනවා. ඒ වගේ රවුම් 8ක් යනවා. අන්න එතකොට තමයි මේ තොප්පිය සම්පූර්ණ වෙන්නේ. හරි. රවුම් 8ක් ටිකක් මං ගොතලා පෙන්වන්නම්. ටික ටික ගොත ගොත පෙන්වන්නම් ඕගලන්ට. උන්න දැන් මගේ එක බැගින් යන එක බැගින් ගිය පළවෙනි රවුම සම්පූර්ණ කරගත්තා. දැන් උන ස්ලිප් නොට් එක දැම්මා. දාලා එක සම්බන්ධ කරගන්න. හරි. ඊට පස්සේ ආයතර විදිහටම දෙකක් ගොතනවා. දෙකක් ගොතලා අර විදිහටම හැම එකටම එක බැගින්. එක බැගින් දෙවනි රවුම. يعني එක බැගින් දාන දෙවනි රවුම. මේ දෙවනි රවුම. ඔය වගේ රවුම් 8ක් යනවා. මම දැන් හැම එකකින් එකට එක හැම එකනම් පෙන්වන්නේ නැහැ. අටවෙනි එක ගිහිල්ලා මම සම්පූර්ණ කරගත්තාම ඔයගලන්ට පෙන්වන්න. මේ විදිහට එක බැගින් ආදානි මම මේ මගේ දෙවනි රවුම යන්නේ. ඔයගේ රවුම් 8ක් යන්න ඕන. ඔයගලන්ට තව ටිකක් තොප්පිය ලොකු කරගන්න ඕන නම් රවුම් 10ක් ගත්තට කමක් නැහැ. කැමති විදිහකට. මමක සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට ගන්නෙ ලොකුවටම ගොඩාක් ලොකුවට ගන්නෑ. ලොකු බබාලට මේ විටෙඩි ගිලස් වෙන ක්‍රම තියෙනවා ගොතන් ටික ලොකුයි ඒගොල්ලන්ට. ඒවත් මම පස්සේ කියලා දෙනවා ටික සංකීර්ණයි ඒවා. මේ විදිහට හැම එකටම එක බැගින් දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මේ දාගෙන ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා අර ස්ලිප් නොට් එක දානවා. ඒතර ඔය වගේ රවුම් එක බැගින් දාන රවුම් 8ක් ගොතා ගන්න ඕන මේ විදිහට එන්න. මේ ටිකට ඔහොම එන්න. මෙන්න මේ ටික හොමෙන්න ඒ වගේ එක බැගින් දාන 8ක් උත්සාහ කරනවා. එතකොට මේ වගේ එකක් එනවා. මේ වගේ ලස්සනට. ඊට පස්සේ අපිට උනම් මල් දාලා මේ විදිහට හැඩ කරගන්න පුළුවන්. එහෙනම් පාට පාට දාන්න මේ විදිහේ නිල් දාලා පාට පාට දාන්න පුළුවන්. මම මේ තනි කරම රෝස පාට තව ෂේඩඩ් රෝස පාටකුත් තියෙනවා. මම ඒ දෙක එකතු කරන්න තමයි හිතන්නේ. ටික දවසක් ගියාම වෙලාවක් ගියාම ඔන්න මම දැන් ඔන්න මගේ පපේලි 8ක් ගොතාගත්තා. රවුම් 8ම ගොතාගෙන ඔන්න දැන් මං ආවා. මං ඒක පින්නුවේ නෑ. උගකට මං කිව්වනේ දැන් ගොතන විදිය 8ම ගොතන විදිය පින්නුවේ නෑ. ඒ කියන්නේ මෙහෙම එක බැගින් දාපු රවුම් 8ම ගොතලා දැන් අපි අන්තිමටම ආවා. අන්තිමටම ආවට පස්සේ දැන් ස්ලිප් නොට් එක දාලා එකතු කරගත්තට පස්සේ ඊළඟ රවුම අන්තිම රවුම යන්නේ සිංගල් ක්‍රොෂි දෙකක් ගොතනවා තව එකක් ගොතනවා ඊට පස්සේ මේ හැම එකටම සිංගල් ක්‍රොෂි එක බැගින් දාන්නේ අන්තිම හෙම් එක වෙන පාටකින් දාන්නත් පුළුවන් මග්ගාව මේ රෝස පාට වේරියේෂන් එකක් තිබුණා ඒ නිසා ඒක හෙම් එක මම ඒකෙන් දානවා රෝස පාට වෙනස් රෝස පාටක් තිබ්බා ඒක නිකන් විවිධත්වයක් තියෙන නැත්නම් තනි පාටින්මත් පුළුවන් පොඩි ළමයෙකුට ඉතින් අර තද සැර පාටවල අර හොඳ නැති නිසා මම කියන්නේ ලස්සන සෞම්‍ය පාටවල් වෙන්න ඕනේ
ඒ නිසා මම වෙන වෙන පාටවල් දැම්මේ නැහැ. මේ හෙම් එක අන්තිම හෙම් එක හැම එකටම සිංගල් ක්‍රොෂේ එක බැගින් දාගෙන යනවා. මේ විදිහටම අර විදිහටම මේකටම සිංගල් ක්‍රොෂේ එක අපි දන්නවනේ දැන් සිංගල් ක්‍රොෂේ එක ගොතන විදිහ මම ඒවා මුලින්ම කියලා දුන්නනේ ඔයගලන්ට. දැන් දන්නෝ. දැන් මෙහෙම දැම්ම කට්ටි පටලන්න නැතුව දැම්ම ඔන්න මතක් කරන්න ඕන. මෙහෙම දානවා. කට්ටි පටලන්න නැතුව ඇතුළට දැම්ම එම් දැන් මම දැන් කියලා දෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට මතකයි. මතක තියෙන්න ඕනේ මම නැතුව ගොතන්න බෑ. හරි මේ විදිහට වටේටම සිංගල් ක්‍රොෂේ එක බැගින් දාගෙන යන හෙම් එක. හරි මේ හෙම් එක මම මේ වෙනස් පාටකින් දැම්මේ. හෙම් එක වෙනස් පාටකින් තමයි මම දැම්මේ. මෙහෙම එක ওই විදිහට හිවිනස් පාටකින් දාගෙන ගිහිල්ලා මෙතෙන්ට අර පුරුදු විදිහටම ස්ලිප් නොට් එක දාලා එකතු කරගන්න ඕනේ. එතකොට අපේ තොප්පිය සම්පූර්ණයි. එතකොට මෙන්න මේ වගේ කෑලි කපලා දාන්න එපා. මොකද අපි දැන් මේ තොප්පිය ඔළුවට දානකොට මේක දිග ඇරෙනවා. එතකොට මේ කැපුවොත් එකපාරට මේක මේ මෙන්න මේ අපි අඳින ඇඳුම් වල විශේෂයෙන්ම අපි අර නිකන් ඒවා කපලා දාත්ත හැකි ඔය ස්ක්‍රැනි ස්ක්වයර්ස් වල හැම එක තැන තියෙන ඒවානේ. ඒතර මේවා කපන්න එපා. ඒතකොට ඇදිලා නිකන් මේ ලෙහෙන්න බලනවා. ඒ වගේම මෙහෙම යටට දාලා ඔන්නෝම යටට දාලා හංගන්න. එතකොට දෙපාර තුපාරක් හංගලා කපන්න. එතකොට කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් එකපාරට කපලා දැම්මුත් ලෙතනින් ලෙහෙන්න ගත්තොත් අඳිනකොට ඇදෙනකොට තද වෙනකොට ලෙහින්ද ගත්තොත් ඉතින් මුළු තැප්පියම එක පාරටම ලෙහිලා යනවා. එතකොට ඉතින් අපරාදී අපි මට වෙච්ච මහන්සිය. ඒ වගේ පොඩක් එහෙම යට කරලා කපන්න. අන්න එතකොට හරි. එතකොට මේ හෙම් එක තනි කර ඔක්කොම ගොතාගෙන මම ආයෙත් එන්නම් හෙම් එක ගොතාගෙන. ඔන්න දැන් අපේ තොපි උන හිම් එකක් මම දාගත්තා සිංගල් ක්‍රොෂේ වටේට දැම්මා හිම් එකක් දැම්මා ඊට පස්සේ මම පොඩි රෝස මලකුත් ගොතා ගත්තා උගලන්ට මම කියලා දීලා තියෙන රෝස මල ගොතන විදියත් ඔන්න අපේ තොප්පිය හරි ඔන්න වගේ ලස්සන තොප්පියක් ගොතලා දෙන්න පුළුවන් අවුගලන්ගේ යාළුවෙක් පොඩි බබෙකුට එතකොට මම ආයිත් මතක් කරනවා මගේ 15 වෙනි පාඩම ගැන මගේ 15 වෙනි පාඩමෙන් මම කියලා කිව්වා එදා ඔයගලන්ට උගන්වන්නේ මම ලස්සන බෑග් එකක් ගොතන. ඒකට ඕන කරනවා ග්‍රැනි ස්ක්වයර් 13ක්. මම ඔයගලන්ට ආයිත් මතක් කරන්නේ ග්‍රැනි ස්ක්වයර් 13ක් ගොතලා තියාගන්න. එතකොට අපිට මේ බෑග් එක ඉක්මනට ගොතලා මම කියලා දෙනකොටම ඔයගලන්ට ගොතා ගන්න පුළුවන්. එතකොට අද මගේ පාඩම මෙතනින් අවසන්යි. මම නැවතත් සති දෙකකින් ඕගලන්ට ඔක්කොලොන් හම්බ වෙන්න එනවා. එතකොට මේ ග්‍රැනි ස්ක්වයර් 13 ගොතන්න ලෑස්ති වෙන්න පටන් ගන්න අදම 15 වෙනි පාඩම. අද මේ 11 වෙනි පාඩමනේ තව මාස දෙකක් විතර ඒකට යයි. එතකොට ඕගලන්ට ඇති දවසකට සුමානකට එකක් දෙකක් ගොතලා තියාගන්න. එතකොට අද මගේ පාඩම අවසන්යි. ඔයගොල්ලෝ මේක බැලුවට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.